මේ අවස්ථාවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙනවා රට පුරා මේදී අපි දකිනවා මේ 60ට වැඩි එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා විතරයි කාලයක් තිස්සේ තිබිච්ච ඉල්ලීම් එක පාර්ශ්වම ඉස්පතු වෙන්න පටන් ගත්තා මේ වෘත්තීය සමිති ක්‍රියාත්මක විය යුතුයි ඒ වෘත්තීය අයිතීන් සුරක්ෂිත විය යුතුයි ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ විය යුතුයි ඒ සාධාරණ ඉල්ලීම් ඔවුන්ට ලැබිය යුතුයි හැබැයි රටේ වසංගත තත්ත්වයක් තියෙද්දී රටේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තියෙද්දී මේ වසංගත තත්ත්වය උපයෝගී කරගෙන කොහොමද මේ එකපාර්ට්ටම කාලය තිබිච්ච ඉල්ලීම් ටික ඉදිරිපත් වෙන්නේ කියන එක ඔබට දැන් තේරෙනවා ඇති මොකද්ද මේ ක්‍රියාත්මක වෙන අරමුණ කියන එක ඒකට පසුතලයේ නිර්මාණය කරන්න මේ දේශපාලඥයන් පිරිසකුත් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ පිරිසකුත් ක්‍රියාත්මක වෙනවා කියන එක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙනවා අද දිනේදී අපි දැක්කා ජාතික අක්ෂරෝවල් ඉදිරිපිට රෝගීන්ව ඇතුළට ගන්න ක්‍රමවේදය සකස් කරලා තිබෙන්නේ නැහැ ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට රෝහල ඇතුළට තමුන්ගේ කාමරයට යන්න බැරි වෙන විදිහට අගුල් දාලා තිබ්බා. හැබැයි ඔවුන්ගේ ඉල්ලීම් වල පැහැදිලිව තියෙනවා ඒ වගේම ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පැහැදිලිව තියෙනවා මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලේදී අවහිරතාවයක් කරන්නේ නැහැ කියන එක මේ හදිසි සත්කාර වලට. හැබැයි රෝහල් කීපයකම කරාපිටිය රෝහලේ සම්පූර්ණයෙන්ම හදිසි සත්කාර ඒ වගේම මේ ක්‍රියාවලින් කොවිඩ් වැඩපිළිවෙලින් ඉවත් වෙලා තියෙනවා. ජාතික අක්ෂිරෝහලේ හදිසි කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. මේ කොයිතරම් සදාචාරාත්මකද තමුන්ගේ වෘත්තියෙන් ඉල්ලා ගැනීම සඳහා හදිසි සේවා නැවැත්වීම මම හිතන්නේ කොයිතරම් උචිතද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. Breaking.lk